සොයාගිය ගමනක් in a search of heroes. ශ්‍රී වික්‍රම රාජසිංහරතුමා යාර තමයි ගොඩක් කැමති. ඒයි දෙවිං එහෙම නෑ. මදුම් බණ්ඩාර. විශේෂයෙන් කැමති මේ කැලණි කැම්පස් එකේ මේ නැති වුණා මාතලන් අයියා කියලා අයියා කෙනෙක්. ඒ අයියා සිදු ලැබුණා නම් හොඳයි කියලා හිතුවා. අපිට ආඩම්බරයි ඒගොල්ලෝ ගැන. ජාතික වීරෙක් නම් කරන්න කියලා මම පැහැදිලිවම කියන්නේ මුලින්ම මට කියන්න තියෙන වෙනුර එදිරිසිංහ සහෝදරයා තමයි අපේ බලවෙන ජාතික වීරයා. මගේ ජාතික වීරයා අනගාරික ධනපාලතුමා. වීරයෝ සොයා ගිය ගමනක් in a search of heroes. ජාතික වීරයෝ මතකයි ටිකක් එන්නේ නැහැ එක්ක පාට එන්නේ නැහැ මතක. එහෙමයි දින් කියන්න ඔයයි ජාතික වීරයෝ ගැන එහෙම මතකයක් තියෙනවා. ජාතික වීරයෝ ගැනීම දන්නවා. සාමාන්‍ය ඉතින් ගොඩක්ම දන්න ටිකක් දන්න. වීරයෝ සොයා ගිය ගමනක් in a search of heroes. බොලිවුඩ් සිනමාවෙන් ගොඩක් හැමතිස්සෙම දකින්නවනේ. අපි නැත්තම් ජාතික වීරයෙක් දකින්නේ එක්කෝ නිදහස් දිනේට විතරයි. ඒ වගේනේ. ඒක නිසා ඒ ෂාරුක් ඛාන් කියන අය ගොඩක් හිතේ ඉන්නවා හැමතිස්සෙම දකින්න නිසා. අද කාලේ ළමයිගේ ජාතික වීරයෝ නම් මේගොල්ලෝ නෙමෙයි පොඩි අයගේ. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ දන්නේ බෙන්ටේන් කියයි, සුපර්මෑන් කියයි, ඔය තව ටින්ටින් කියයි. එන්න ඒ වගේ කට්ටිය තමයි ඒගොල්ලෝ ජාතික වීරයෝ වෙලා. වත්මන් රැල්ල බලනකොට මේ මුදල් ප්‍රසිද්ධිය මෙන්න මේවා පසපස හඹා යන දරු පිරිසක් සහ තරුණ පිරිසක් තමයි අපිට දකින්නේ. නේද අපේ පාසල් පද්ධතියකට අපි එක දකිනවා. ඒ අතර අතලස්සක් ඉන්නවා මේ අසීමිතව තමුන්ගේ රටට ජාතියට ආදරය කරන පිරිසක්. ඉතින් ඒ දරුවන්ගේ තියෙන අර ආකල්ප කුසලතා වර්ධනය කිරීම තමයි අපෙත් බලාපොරොත්තු.